අපි අද මම මේ පින්වතුන්ට වචන තුනක් කියලා දෙන්න කැමතියි. අද මම මේ කියලා දෙන්නේ තිබෙනවා ධම්මසංගණීය කියන ධර්ම ග්‍රන්ථයේ මේ ලෝකේ තිබෙනා වූ දේවල් බෙදලා තිබෙනවා ගොඩ තුනේ 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 වට බෙදලා තියෙනවා. ඒක බෙදෙන විදියක් තිබෙනවා. ඒක හරි හැඩයි. හරිම රසයි. හරි ක්‍රමානුකූලයි. ඒ වගේ බෙදILLක් බුදු කෙනෙකුට ඒ වගේම ධර්මඥානෙ තිබෙනා වූ ශ්‍රේෂ්ඨ කෙනෙකුට ඇරෙන්න වෙනක් කෙනෙකුට කරන්න බෑ. මේ බෙදILL ඒ ගොඩවල් තුන බෙදෙනකොට එක්තරා ගණන් ගන්න ක්‍රමයක් තිබෙනවා. ඒ විදිහට ගොඩවල් තිබෙනවා 22ක්. ඊළඟට තවත් ඒවා තියෙනවා මේ ඒකේ ධර්මතා දෙක 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 තිබෙනවා. ධර්මතා දෙක දෙක. ඒ කියන්නේ ගොඩවල් දෙකට දෙකට බෙදලා තියෙනවා. ඒ වගේ තිබෙනවා ගොඩවල් දෙකී 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 බෙදපු ඒවා තියෙනවා 100ක්. එතකොට මේකේ මේ ගොඩවල් තුනේ ගොඩවල් තිබෙනවා 22ක්. ඊළඟට දෙකේ ගොඩවල් තිබෙනවා 100ක්. ඊළඟට ඔය වගේ මේ තවත් තිබෙනවා මේ සූත්‍ර වලින් ගත්ත කොටස් එහෙම තවත් තියෙනවා 42ක් විතර. අපි මේ ගොඩවල් තුනේ ඒවා සම්බන්ධයෙන් කියනවා තික මාතිකාව කියලා කියනවා. වචනයක් තිබෙනවා මේ තික මාතිකා තික කියලා කියන්නේ තුනක්. මම මේ වෙලාවේ මේ පිටුතුන්ට කෙටියෙන් කියන්නම් මේක හොඳට මේ වැඩි ගැඹුරට හිතන්න නැතුව නිකන් ලාවට මෙහෙම හිතාගෙන යන්න එතකොට නිකන් අහුවේවි. ඔන්න මම මේ තික මාතිකාව කියලා මෙන්න මේ විදිහට 22ක් තියෙන ඔන්න බලන්න. ඒක කියනවා මෙහෙම. කුසලා ධම්මා අකුසලා ධම්මා අව්‍යාකතා ධම්මා. ඔන්න එක ගොඩක්. මේ ගොඩේ තිබෙනවා මේකවල තුනේ ගොඩක්. මේකේ තිබෙනවා වර්ග තුනක් තියෙනවා. කුසල ධර්ම, අකුසල ධර්ම, අව්‍යාකෘත ධර්ම. මේ ටික ඇවිල්ලා මුළු සම්භාරයම අපි ඔය කතා කරන්නේ සිත්, චෛතසික 52, රූප 28, නිර්වාණය ඔය ඔක්කොම එක මිතියට ගන්න. ඔය ඔක්කොම එක මිතියට අරගෙන ඒ ඔය කියපු රූප 28 චෛතසික 52 සිත් 89 නිර්වාණය ඔක්කොම දාලා මේක බෙදෙනවා කොටස් තුනකට ගොඩවල් තුනකට. එතන ඉඳන් මොකක්වත් නැහැ. මොකද්ද මේ කියපු ධර්ම 170 බෙදෙනවා කුසල ධර්ම ගොඩක්, අකුසල ධර්ම ගොඩක්, අව්‍යාකෘත ධර්ම ගොඩක් කියලා. ඔන්න එක විදිහකට මේ තුනේ ගොඩක් හදන විදිහ. තවත් තිබෙනවා එකක්. සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා, දුක්ඛාය වේදනාය සම්පයුත්තා ධම්මා, අදුක්ඛම සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා කියලා. ඒක වේදනාව අල්ලගෙන කොහොමද මේක කොටස් කරන්නේ? මේ ටික ඔක්කොම ඔය එක. ඊට පස්සේ කියනවා විපාකා ධම්මා, විපාක ධම්ම ධම්මා, නේම විපාක, න විපාක ධම්ම ධම්මා. ඔන්න තව ගොඩක්. තුනේ ගොඩක්. ඊළඟට කියන උපාදින් උපාදානියා ධම්මා, අනුපාදින් උපාදානියා ධම්මා, අනුපාදින්න අනුපාදානියා ධම්මා. ඔන්න තව ගොඩක්. මේ වචන සමහරවල්ට අලුත්. අද තමයි අහනවා වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණාට ඔය වචන ඔහි තිබිච්චාවේ. ඒවා දේශනාවේ අපි අපේ වචනෙන් මේක ලියා ගන්නට අපි මහන්සි ගන්නවා. මේ ඊළඟට මේ තව තියෙන සංකීර්ත සංකිලේශිකා ධම්මා, අසංකීර්ත සංකිලේශිකා ධම්මා, අසංකීර්ත අසංකිලේශිකා ධම්මා කියලා තව ගොඩක්. තුනේ ගොඩක්. ඔය වගේ තුනේ ගොඩවල් තිබෙනවා 22ක්. තුනේ ගොඩවල් 22ක් තිබෙනවා. ඒ තුනේ ගොඩවල් 22ට මේකේ තියෙනවා නමක් දීලා තික මාතිකාවය කියලා. ඔය පිටුතුනේ මොකක් හරි පොතක් එහෙම ඔය තියෙනවා නම් ඔය මේ ඔය අභිධර්මයේ සම්බන්ධයෙන් ඔකේ ඇති තික මාතිකාවය කියලා. දැන් දෙකේ ගොඩවල් තියෙන එකට කියනවා දුක මාතිකා. දුක කියලා කියන්නේ අපි ඔය මේ දුක්ඛ සත්‍ය කියන එක නෙවෙයි. මෙතන දුක කියලා කියන්නේ දෙකක් කියන එක. ඒ දුක එහෙම නැත්නම් කරුණු දෙකේ දෙකේ ඒවා තියෙන 100ක්. කරුණු තුනේ තුනේ ඒවා තියෙන
22ක් මම අද මේ පින්වතුන්ට කෙටියෙන් කියලා දෙන්න අදහස් කරනවා මෙන්න මේ ගොඩවල් 22කින් එක ගොඩක් ගැන එක මාතෘකාවක් ගැන එහෙම නැත්නම් තුනේ එක ගොඩක් ඒක පිළිබඳව අපි මේ විදිහට දැනගනිමු ඔන්න දැන් අපි මේ දක්වාම එක්තරා මට්ටමකට අපි තේරුම් ගත්තා මේ ධර්ම ස්වභාව 170ක් තියෙන බව කොහොමද ඒක හදාගත්තේ සිත් 89ක් වශයෙන් චෛතසික 52ක් වශයෙන් රූප ධර්ම 28ක් වශයෙන් ඊළඟට නිර්වාණ ධාතු 1ක් වශයෙන් අරගෙන ධර්ම ස්වභාව ධර්ම ස්වභාව 170. ඒ 170න් අපි මෙන්න මේ විදිහට ඔක බෙදෙනවා. මොකද්ද? කුසල ධම්මා, අකුසල ධම්මා, අව්‍යාකත ධම්මා. මේකෙන් සමහර ඒවා කුසල කියන ධර්ම ගොඩට වැටෙනවා. මේකෙන් සමහර ඒවා අකුසල කියන ධර්ම ගොඩට වැටෙනවා. සමහර ඒවා අව්‍යාකෘත කියනා වූ ධර්ම ගොඩට වැටෙනවා. දැන් අපි බලමු මේකෙන් මේ තුන් දෙනාගෙන් දැන් මේ තුන් දෙනාගෙන් ගොඩවල්නේ මොකද්ද මේ කුසල ධම්මාය කියලා කියන්නේ මොකද්ද අකුසල ධම්මාය කියලා කියන්නේ මොකද්ද අව්‍යාකෘත ධම්මයෝ කියලා කියන්නේ මොකද්ද කියලා අපි දැන් මේකේ ඉස්සරහට ගිහිල්ලා බලමු. දැන් බලන්න කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකත ධම්ම මේකේ තියෙනවා මෙහෙම දැන් මේකේ තිබෙනවා වචන දෙකක් එකක් කුසල අනිත් එක ධම්ම කුසල ධම්ම ඉස්සරවල අපි හිතාගමු ධර්මය කියලා කියන්නේ මොකද්ද දැන් ධර්ම කියලා කියන්නේ ධර්ම කියන වචනේට තිබෙනවා අර්ථ කීපයක් දීලා නිවැරදි කියන එක යහපත් විපාකයක් ගෙන දෙනවා කියන එක ඔය වගේ කියනවා. ත්‍රි පිටක ධර්මයට කියනවා ධර්මය කියලා. ඊළඟට කුසල ධම්මා කියලා කියන්නේ ඒ කුසල ධම්මා කියන්නේ යම්කිසි හැකියාවක් තිබෙන යම්කිසි බලයක් තිබෙන එක්තරා විදියක ශක්ති විශේෂයක් එක්තරා විදියක බල විශේෂයක් ඒක එහෙම වෙන්නේ ඒකේ තිබෙනා වූ ශක්තියෙන් ඇති කරන්නා වූ යම්කිසි ප්‍රතිවිපාකයක් බලයක් තිබෙනවා නම් ඒ බලය මේ ප්‍රතිවිපාකයක් එහෙම නැත්නම් තව දෙයක් මතු කරනවා නම් ඒක හරි හොඳයි හැබැයි ඒ ශක්තිය ඇවිල්ලා සත්වේකුත් නොවේ ජීවේකුත් නොවේ පුද්ගලේකුත් නොවේ කෙනෙක් හදාපු දෙයකුත් නොවේ ඒක ඇවිල්ලා එක්තරා විදිහක ධර්ම ස්වභාව ගතිය මාත්‍රයක් පමණයි සත්ව නොවන ජීව නොවන එක්තරා ගතියක් ඒක එක්තරා බලයක් ඉතින් ඒ වගේ හොඳ දෙයක් තිබෙන හොඳ ශක්තියක් හොඳ බලයක් ඒ හොඳ බලයේ හොඳ කුසලසක් කුසල බලයක් ඉෂ්ඨ විපාක හදන්න පුළුවන් ගතියක් තිබෙනවා ආන්න ඒ ඉෂ්ඨ විපාකයක් හොඳ ප්‍රතිඵලයක් දෙන්න පුළුවන් මේ ගතියකට කියනවා කුසල ධම්මා කියලා ඊළඟට ඒ කුසල ධම්මා කියන ඒවා අර අපි කියාපු කතා කරපු ඒ ධර්ම 170ක් වන ඒ ධර්ම මණ්ඩලෙන් අපි අයින් කරගන්න ඕනේ එහෙනම් මේකෙන් මේ ගොඩෙන් මොනවද කුසල ධර්ම හැටියට අපිට මෙතනින් අහකට ගයින්ද පුළුවන්කම තියෙන්නේ සිත් ගොඩෙන් කොච්චරක් අයින් වී යනවද කුසල ගොඩට චෛතසික ගොඩෙන් කොච්චරක් අයින් වී යනවද කුසල ගොඩට රූප වලින් කොච්චරක් අයින් වී යනවද කුසල ගොඩට එහෙම බැලුවම මෙන්න මෙච්චරක් කුසල කියලා වෙනවා මොකද්ද සිත් 89ක් කියපු ගොඩෙන් සිත් 21ක් විතරක් කතා කරනවා කුසල
ධර්ම හැටියට. චෛතසික ධර්ම 38ක් කතා කරනවා. කුසල ධර්ම හැටියට. ඔය ටික තමයි කුසල ධම්මා කියලා කියන්නේ. සිත් 21කුත් චෛතසික ධර්ම 38කුත් එකතු කරලා කියනවා කුසල ධම්මා කියලා. අනිත් ඒවා ඔක්කොම මේ කුසල ධර්ම කොටට ගන්නේ නැහැ.